දක්ෂයිනේ හොඳයි. හොඳයි. ඔව් හොඳට බැලන්ස් කරන්න පුළුවන් ඒ ඔක්කොම අපේ තියෙන රහස් ගේම්. පුරලත් අඬනවා සජිත්ත් අඬනවා. අපේ ආණ්ඩුවෙන් වැක්සින් ගහපු ඉන්න තමයි මිනිස්සු ජීවත් වෙලා තනපර ටිකක්වත් එල්ල ගන්න පුළුවන් විපක්ෂයක් ඉතුරු වෙන. Seat Car Radials. The road is yours. අද මොකද්ද මේ තිබ්බේ? පක්ෂ විධායක සභාව. විධායක සභාවද? අද මොකද්ද ගත්ත තීරණ සර්? අද අපේ තනතුරු ටික අපි පත් කරගත්තා. හරි. මහලේකම්තුමා සහ අනිත් දේශපාල මන්ත්‍රී ඒ තනතුරු ටික අද පිටු ගන්නවා. මහලේකම්තුමා කවුද? පරණෙක්නම්? පරණෙක්නම්. දක්ෂයි නිය හොඳයි. හොඳයි. ඔව් හොඳට බැලන්ස් කරන්න පුළුවන්. දක්ෂ මහලේකම් වලින් ඒකම තිබේ එතුමා දාන තියෙන්නේ. දැන් මේ බැසිල් රාජපක්ෂ මහත්තයා ඉවත් වුණා කියලා ආරංචි. නෑ නෑ නෑ. මොකක්ද උනේ? එතුමා නිර්මාතේ එතුමා කොහෙද ඉවත් වෙන්නේ? නෑ ජාතික සංවිධායක ධූරයෙන්. ඒ නෑ ඒ ඔක්කොම අපේ තියෙන රහස් ගේම්. හා හා. ඒවා ඉතම දෙතුමා අයින් වෙලා නෑ. ඒක එතුමා අයින් වෙලා කියලා දැන් මේ අය කිව්වා. එහෙම කියන ඇටි. ඉවත් වුණා කියලා. එහෙම දෙයක් නෑ. ඒවා උපක්‍රමශීලී වැඩ කටයුතු. දැනට ඒ තනතුර හිස්වද තියෙන්නේ? තනතුර හිස්ස තියෙන්නේ. වැඩේ යනවා. වැඩේ යනවා. ඒක මොකක්ද ඒකේ තේරුම එහෙම තාම කියන්න බෑ. ටිකක් කල් යනකොට තේරෙන්නේ. ඒ කියන්නේ එතුමා කියනවලු තරුණයෙකුට දෙන්න ඕන කියලා. එහෙම එකක් නෙමෙයිද? කොහොම වුණත් එතුමා ඉන්නවා. දැන් මේ චෝදනා ඉල්ල වෙන ඔබතුමාලගේ සම්මේලනයේදී මේ මුදල් දීලා තමයි ගෙනාවේ වවුචර් පත් බෙදලා පොහට්ටුව හොරා කාපු සල්ලි තමයි මේ මේවට වියදම් කරේ කියලා එහෙම කියනවා අපි දැක්කා. බංකෘත් වෙච්චි ඊළඟ මැති වෙන ජයග්‍රහණය කරන්න බැරි අය ගෑන්ඩියාව. කිරබැත්. අනුර කුමාර් දිසානායක එහෙම කියපුවා. ඔක්කොම ගෑන්ඩියාව. අනුර කුමාර් කියන්නේ තුන්වෙනි බලවේගේ. විපක්ෂයේ බෙදිලා ඉන්නේ. විපක්ෂේනේ අනුර ඉන්නේ. සජිත් ඉන්නේ විපක්ෂේ. එතකොට විපක්ෂයේ බෙදිලා ඉන්නේ. ඉතින් බෙදීම අපේ ජයග්‍රහණය. දැන් ඔබතුමා අනුරලත් අඬනවා සජිත්ත් අඬනවා. මේවට කඩේ යන සමහර මේ ඔය ආයතන ඇතුලේ ඉන්න අය නිවුස් ප්ලාන් කරනවා. හරි පැල කරනවා. ඊ අපි දැක්ක සමහර අය මේ තනකොළ ගැන විතරයි කතා කරන්නේ විනාඩි 10ක් විතර සමහර ප්‍රවෘත්ති නාලිකාවල. සමහර ඒවා ඔක්කොම ගෙනෙන්නේ. ඉතින් මේ මොනවාද මේ අපේ ආණ්ඩුවෙන් වැක්සින් ගහපු ඉන්න තමයි මිනිස්සු ජීවත් වෙලා තනකොළ ටිකක්වත් එල්ල ගන්න පුළුවන් විපක්ෂයක් ඉතුරු වෙන්නේ. ඔව්. ඉතින් ඔව්ව ගහලා අපේ ගමන නවත්තන්න හම්බෙන්නේ නැහැ. තනකොළ ටිකක් එල්ලලා පිදුරු ටිකක් එල්ලලා ඒගොල්ලන්ගේ ගෙවල් වල කණේවන ගෙනල්ලා එල්ලලා තියෙන්නේ. දැන් බැසින් මහත්තයා ඉවත් වෙනවා. අපි ගන්නෙ නැහැ. ඒ කණායගේ ගෙවල් වල තියෙන ඒවා තමයි ගෙනල්ලා එල්ලලා තියෙන්නේ. දැන් කොහොමද පොහොට්ටුවේ පිබිදීම? ඊටමත් හොඳයි. පිබිදීම දැක්කනේ. මේකනේ 5000යි කියලා කියනවා මේ ගෙන්න පොඩි පිරිසක් කියලා. ඔක්කො ගහලත් ඉතින් ගණන් හදපු කාලයක් තිබ්බානේ. යන්නේ තිබ්බම ජයග්‍රහණය කියලා. දැන් ඇත්තටම සුගතයිනේ සුගතදාසෙන් හොඳයි අපි දීපුවම නරකයි. නරකයි. මහින්ද මහත්තයා මොනවගේ මතයකට ඉන්නේ? ඔව් හොඳයි මන්දබුද්ධික 104 ඇයිද? මහින්ද මහත්තයා මොරා ඉන්නවද? මොරානේ දැක්කේ නේද මේ කතාව? වෛරල් නේ කතාව. වෛරල්. වෛරල් නේ. ඒ පරිණත නායකයා අපේ පරමදර්ශී නායකයා රට බේරගත් නායකයා ඉතින් මඩ ගහලා ওই ගමන අතර කරන්න හම්බෙන්නේ නැහැ. පොටු ඉදිරියට යනවද නවතිනවද නෑ නෑ යනවනේ ආපස්සට ගෙනියන්න හදන්නේ බෑ එහිණ ගෙවල් වල තියෙන පිදුරු මන් තනකොර ගෙනල්ලා එල්ලන ඒවත් නිවුස් වල තියෙනවා